විශේෂයෙන්ම කොරෝනාව කියන්නේ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව හැමෝටම ඒ වගේම රටවැසි සියලු දෙනාටම අත්පත් වුණු මහා විනාශයක්. නමුත් මේ විනාශය තුලිනුත් යම් යම් අධික ලාභ ලබන ව්‍යාපාර නිර්මාණ වෙලා තිබෙන උදාහරණයක් වශයෙන් පිට රටින් අපේ අතරමං වෙච්ච අපේම රටේ ජනතාව ගෙන්වා ගැනීමේදී ටිකට් වලට ප්ලේන් ටිකට් වලට ඒ වගේම නිරෝධායන ක්‍රියාදාමයේ හෝටල් ගාස්තු වලට මහා අධික මුදලක් අය කරන ක්‍රමවේදයක් කලුකඩ වෙළඳාමක් කොරෝනා කලුකඩ වෙළඳාමක් නිර්මාණය වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක් තියෙන්නේ මේ කොරෝනා කලුකඩ ලාභ ලබන වෙළඳාම නතර කරන්නට. මේ හැම දෙයකටම ප්‍රමිතියක් ක්‍රමවේදයක් කාර්යක්ෂමතාවයක් තියෙන්නට ඕන. ඒ නිසා ඇත්ත වශයෙන්ම අද ගජමිතුරු ලාභ ලබන කලුකඩ මුදලාලිලා කල්ලියක් නිර්මාණය වෙලා තිබෙනවා. කොරෝනා විනාශයෙන් වාසි ලබන අධික ලාභ ලබන ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම මේ වෙන විටත් රැපිඩ් ටෙස්ටිං ක්‍රමය අත වශයෙන් රටට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් මේ රැපිඩ් ටෙස්ටිං ක්‍රමවල ප්‍රමිතියක් රහිතව මේ වැඩ කටයුතු සිදු වෙනවා කියන චෝදනාව අපිට විවිධ පාර්ශ්වවලින් සෞඛ්‍ය අංශවලින් අපිට දැනගන්න ලැබෙනවා. එතකොට මේ රැපිඩ් ටෙස්ටිං වැඩසටහනට ඔය කියනවා විවිධ ගජමිතුරු කල්ලි ගජමිතුරු සංගම් නිර්මාණය වෙලා තිබෙනවා. අත්වශයෙන්ම රජයේ වගකීම තමයි ඒ එසේ ඉටු කරන්නට නොදී ප්‍රමිතියකින් සමන්විත වූ සාධාරණ ක්‍රමවේදයකට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. මම නම් පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි මේ ටෙස්ටිං පරීක්ෂණ පැවැත්වීමේදී රජය සම්පූර්ණ මේ මුදල දරන්නට ඕන. අත්වශයෙන්ම අපි අහලා තියෙනවා රජයේ රසායනාගාර ආශ්‍රිතව රසායනාගාර 20ක් ආශ්‍රිතව දිනකට පරීක්ෂණ 7500 8000 ප්‍රමාණයක් සිදු වෙනවා කියලා. හැබැයි ඒ වගේම පෞද්ගලික රෝහල්වල දිනකට කරනවා එක රෝහලක් කරනවා 2500ක්. එහෙම වෙන්නේ කොහොමද? රජයේ රසායනාගාරවල තිබෙනා වූ පහසුකම් ඊටත් වැඩිය වැඩි වෙන්නට ඕන. ඒ නිසා මේ වගේ අකාර්යක්ෂමතාවයන් ඒ වගේම කාර්යශූරත්වය බාලකරන ඊතාත්ම පහත් ක්‍රියාදාමයන් අද සිදු වෙනවා. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ කොරෝනා බිස්නස් එක කොරෝනා කලුකඩ මුදලාලිලා නිර්මාණය වෙන එක නතර කරන්න. පිට රටවල් වලින් අපේ රටට එන ඒ ශ්‍රමික ප්‍රජාවගෙන් කලුකඩ ගුවන් ටිකට්පත් අලෙවි කරන කලුකඩ ව්‍යාපාරය නතර කරන්න. ඒ වගේම රැපිඩ් ටෙස්ටිං වල ප්‍රමිතියකින් තොරව ගෙන්නන කලුකඩ වෙළඳාම නතර කරන්නයි කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම පෞද්ගලික රෝහලකට පුළුවන් නම් එක දවසකට ටෙස්ටිං 2500ක් කරන්න. රජයේ රසායනාගාර 20ක දිනපතාම කරන්න පුළුවන් 7500 8000 ප්‍රමාණයක්ද? ඇත්ත වශයෙන්ම මේක සතුටුදායක කාරණාවක් නොවේ. ආණ්ඩුපත් වෙන්නේ මේකේ වගකීම බාර ගන්න ඕන ජනතාව පමණයි කියන එක කියන්න නෙවෙයි. ඇත්ත වශයෙන්ම රජයටත් වගකීමක් තිබෙනවා ජනතාවටත් වගකීමක් තිබෙනවා. මම ඒක පිළිගන්න. ජනතාවටත් සිද්ධ වෙනවා යම් යම් විනයානුකූල ආකාරයට තමන්ගේ හැසිරීම රටාවන් ක්‍රියාත්මක කරන්න. නමුත් ප්‍රධානතම වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුව ඡන්ද ගැන හිතලා 20 වෙනි සංශෝධනය ගැන හිතලා 3-2 ගැන හිතලා 24 පෑම ඒකට කැප කරලා කොරෝනා දෙවෙනි රැල්ලකට සූදානම් වන්නේ නැතුව මේ වගේ අකාර්යක්ෂම කටයුතු කිරීමේ පළවිපාක තමයි අද අපේ රටේ ඇස් ඉදිරි පිටම හැමෝටම පේන්න තියෙන්නේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.